එළඹෙන සති දෙක මේ සම්බන්ධයෙන් තාම සුවිශේෂී අපිට මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිතය සඳහා අනුමත කරලා තියෙන ඒත් ශ්‍රී ලංකාවේ මේ වෙනතෙක් භාවිතයට නොගත් එන්නත් වර්ග 3ක් අපිට ඊළඟ සති දෙකේදී ලැබෙන්න නියමිතයි ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනයක් වන ෆයිසර් එන්නත සහ මොඩර්නා එන්නතත් ඒ වගේම චීනයේ නිෂ්පාදනය කරන සිනොවැක් එන්නතත් ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන්න නියමිතයි විශේෂයෙන්ම අපගේ බලාපොරොත්තුව තමයි ජූලි මාසයේ දෙවැනි සතිය වෙනකොට මුළු ශ්‍රී ලංකාවේම වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාටම අඩුම ගානේ එක එන්නත් මාත්‍රාවක් හෝ ලබා දීම සිනෝෆාම් එන්නත මාත්‍රා ලක්ෂ 20ක් අපිට ලැබෙන්න නියමිතයි ජූලි මාසයේ 5 වෙනිදා පමණ වෙන විට ජනතාව අතර වැරදි අදහසක් අප දකිනවා පැතිරෙනවා ගොඩනැගෙනවා එන්නත ලබා ගැනීමෙන් 100%ක්ම ආරක්ෂාකාරී බවක් ලැබෙනවා කියලා වගේ හැඟීමක් ඇත්තටම කොවිඩ් රෝගයට එරෙහිව එන්නත ලබා ගැනීම හරියට මෝටර් බයිසිකලයක යන කෙනෙක් හෙල්මට් එකක් පළඳිනවා වගේ ඔහුට ආරක්ෂාවක් ලැබෙනවා හැබැයි අපි හෙල්මට් එකක් දාගත්ත කියලා හැන්ඩල් එක අතහැරලා යන සිරිතක් නැහැ ඒක නිසා එන්නත ලබා ගත්ත කියලා 100%ක ආරක්ෂාවක් ලැබෙනවා කියලා කිසිම සහතිකයක් දෙන්න බෑ එන්නත් වර්ගය අනුව ඔබට ලැබෙන ඒ ආවරණය ආරක්ෂාකාරී බව වෙනස් වෙනවා 90%ක ආරක්ෂාකාරී බවක් තමයි දැනට ඉහළම ආරක්ෂාකාරී බවක් තියෙන්නේ 90%ක් 92ක් වගේ ඒකේ තේරුම ලබා ගන්න හැම 10 දෙනෙක්ගෙම එක්කෙනෙක්ට ඒත් අවදානමක් තියෙනවා කියන එක මේ වෙනකොට ඩෙල්ටා ප්ලස් කියලා ප්‍රභේදයක් ඇති වෙලා තියෙනවා අපිට කියන්න බෑ මොන වෙලාවක හරි මේ සියලු එන්නත් වලට ප්‍රතිරෝධී අලුත් ප්‍රභේදයක් උනත් බිහි වෙන්න පුළුවන්